Hello, hello, hello. කොහමද මගේ යාළුවා හැමෝටම අද තෝලව මගේ channel එකට මං ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මේ දකින්නේ ටික කාලෙක ඉඳන් මම ලස්සනට මහන්සි වෙලා හදාගත්ත මගේ skin එකේ clear ගතිය. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මගේ skin එක මොන ආකාරයකට තිබ්බේ කියලා. මගේ channel එක බලන හැමෝම දන්නවා මගේ skin එක තිබ්බේ ගොඩාක් dull විදිහට ගොඩාක් marks වලින් පිරිලා black skin එකක් ඒ වගේම කුරුලෑ වලින් පිරිච්ච තුවාල කැලල් වගේ වෙලා තිබ්බ කැලල් වලින් පිරුණු මූණක් තමයි මට තිබ්බේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මම දැන් clear කරගත්තු මගේ skin එක. ඉතින් මෙන්න මේ ආකාරයකට ගොඩාක් damage වෙච්ච skin එකක් ගොඩාක් තුවාල වලා තිබ්බ skin එකක් මම ගොඩාක් මහන්සි වෙලා මගේ ප්‍රතිකාර ක්‍රම වලින් මම අද වෙනකන් මේ ආකාරයට හදාගෙන තියෙනවා. ඉතින් මේ තරම්ම ගොඩාක් තුවාල කැලල් වගේ marks වලින් පිරලා තිබ්බ මගේ skin එක අද මේ තරම් දුරට මං clear කරගෙන ඇවිල්ලා තියෙන්නේ මොනම cream එකක්වත් පාවිච්චි කරලා නෙමෙයි. මමම කරපු මම අත්දා බලපු මගේම ප්‍රතිකාර ක්‍රම වලින් තමයි හැම දෙයක්ම natural homemade ප්‍රතිකාර ක්‍රම වලින් තමයි මම මේ තරම් දුරට මගේ skin එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නේද ඒක මම කොහොමද කරේ කියලා දැනගන්න. මම මොනවද මගේ skin එකට පාවිච්චි කරේ කියලා. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් ඒ දේ අරගෙන ආවා. විශේෂයෙන්ම මගේ පැල්ලම් නැති කරගන්න මම ගෙදර හදපු හොඳ පැක් එකක් අද මම ඔයාලට කියලා දෙන්න යනවා. ඔයාලා දකින මෙන්න මේ natural පැක් එක හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම ඔයාලට මේක කියලා දෙන්න කලින් මම ඔයාලට ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට ඔයාලට මගේ අලුත් video notification එක ගන්න පුළුවන්. video එක අවසාන වෙනකම් බලන්න කියලාත් මම ඔයගලගෙන් ඉල්ලනවා. මොකද video එකේ ඔයාලට අවශ්‍ය කරන කරුණු කාරණා හරියට පැහැදිලිව දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම video එක අවසන් වෙනකම්ම හොඳට බලන්න ඕනේ. මොකද වැදගත් වෙන කාරණා ඔරට කොහොමද මේ පැක් එක පාවිච්චි කරන්න ඕනි මොන වෙලාවටද පාවිච්චි කරන්න ඕනි මොනවද මේවට දාන ද්‍රව්‍ය ඒව කොහොමද ඔයගලගේ ස්කින් එකට භාවිතා කරන්න පුළුවන් ඒවයින් කොහොමද ඔයගලගේ ස්කින් එකට එන ප්‍රයෝජන මේ හැම දෙයක්ම මම ඔයගලන්ට එකින් එක කියනවා. ඔයාලට මේ බඩු කොහෙන්ද ගන්න තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න කියලා මම ඔයගලගෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මුලින්ම අපි මූණට පැක් එකක් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන් මූණ පිරිසිදුව තියෙන්න අනිවාර්යයෙන්ම क्लेंसर करला मे विधेयट स्पंज हरी वाला मोनहारी कॉटन रेड हरी मोनहारी वाला पावच करवल हिमहिट मून पिहदागन मम्मी स्पंज तिमला मून पिछुद क्लेंसर के पसी ඉතින් දැන් මං හදන්නේ මම හදාගත්තු මේ පැක් එක මූණේ මේ විදිහට ආලේප කරගන්න. ඉතින් ඔයාලා මේක ආලේප කරනකොට හොඳට ටයිට් වෙන විදිහට ආලේප කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි ගානට ලොකු තට්ටුවක් වගේ හිටින විදිහට තමයි මේ පැක් එක ආලේප කරන්න ඕනේ. ඉතින් ඔයාලා ගොඩක් ආලේප කරන තරමටම ඒකේ හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒකේ තියෙන න්‍යූට්‍රිෂන්ස් හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒ නිසා ඔයාලා මේ පේන විදිහට ගොඩාක් මූණට තවර ගන්න තට්ටුවක් වගේ හිටින විදිහට. ඉතින් ඔයාලට මම තවත් දෙයක් කියන්න කැමතියි. මේක ඇස් ගන්න අර අපි කියන්නේ තලියක් වගේ ගන්න ඕනේ කියලා අන්න ඒ විදිහට ඔයාලා මේ පැක් එක තවර ගන්න. මම මේ පැක් එක ගන්නකොට විශේෂයෙන්ම අඳුරු තැන් වලට ගොඩාක් ඒක තවර ගත්තා. මේ වගේ කැලල් තියෙන තැන් වලට මම ඒක ගොඩාක් ගෑවා. ඉතින් එහෙම ගෑවට පස්සේ මේක ඇත්තටම කැලල් මැකෙනවාට වඩා කැලල් මැකෙනවත් එක්කම ස්කින් එක ලයිට් කරනවා. හොඳ එලියක් හොඳ ග්ලෝ එකක් ඔයාලට ස්කින් එකට බලා ගන්න පුළුවන්. ඔයාලට මම පෙන්නනම් ඉදිරියේදී වීඩියෝ එකේදී මම පැක් එක හොදන වෙලාවෙදී මගේ ස්කින් එකට එන එලිය කොහොමද කියලා. ඉතින් ඔයාලා පුදුම වෙයි. මේ වගේ දෙයකින් මෙහෙම කරන්න පුළුවන් දෙ කියලා ඇත්තට මේ දේවල් හානියක් නොවන දේවල් ස්කින් එකට ගොඩාක් නැචරල් දේවල් හර්බල් දේවල් ඒ නිසා ඉතින් ඇස්සටත් මම මේ විදිහට ගන්නවා. හැබැයි හොදන වෙලාවට ගොඩාක් තද කරලා ඇස්සට ගලවන්නේ නැහැ මේ පැක් එක. ඇස්සට පොඩක් පරිස්සමෙන් තමයි ගලවනකොට පැක් එක ගලවන්න ඕනේ. ඉතින් ඔයාලට පේන විදිහට මේ වගේ හොඳට මොන හැම තැනම තවර ගන්න. Thank you.
පැක් එක ගාලේ වරනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙනුමෙන්නේ හොඳට අවරගෙන තියනවා මම පැක් එක. ඉතුරු වුණොත් ඔයාලට පුළුවන් මේ පැක් එකෙන් neck එකටත් ආලේප කරන්න. මම මේ වෙලාවේ neck එකට ආලේප කරේ නැහැ. මොකද මේක light වෙන එකක් හින්දා neck එකට ආලේප කරන එකත් ගොඩක් දුරට හොඳයි. ඉතින් ඔයාලටත් කැමති නම් neck එකට ආලේප කරන්න පුළුවන්. පැක් එක වේලෙනකන් අපි බලමු මේ පැක් එක අපි කොහොමද හදාගන්නේ කියලා. මතක ඇතුව මාව subscribe කරන්නත් මේ වෙලාවේ අමතක කරන්න එපා කියලා මම ඔයගලන්ට මතක් කරනවා. පැක් එක ගාලා විනාඩි 30ක කාලයක් ඔයගොල්ලෝ ඉන්න ඕනේ. විනාඩි 30ක් කිව්වට පැක් එක හොඳට මූණට ටයිට් වෙනකන් කාලයක් ඔයගොල්ලෝ ඉන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනකන් බලමු මේ පැක් එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා මේ වගේ භාජනයක් ගන්න, පිරිසිදු කරගත්ත හොඳ භාජනයක් ගන්න. වැල්මි පවුඩර් තේ හැඳි එකක් මම මුලින්ම මගේ පැක් එක හදන්න භාවිතා කරනවා. අපි මේකට ලිකොරයිස් කියලාත් ඉංග්‍රීසි වලින් හඳුන්වනවා. ඉතින් වැල්මි වලට පුළුවන් අපේ ස්කින් එකේ තියෙන වැඩිපුර නිෂ්පාදනය වෙන මෙලනින් අඩු කරන්න. ඉතින් මෙලනින් වැඩිපුර නිෂ්පාදනය වෙනකොට තමයි අපේ ස්කින් එකේ කළුවට වගේ පැල්ලම් ඇති වෙන්නේ. ඉතින් ඒ පැල්ලම් විශේෂයෙන්ම ලයිට් කරන්න පුළුවන් හැකියාවක් වැල්මි වලට තියෙනවා. ඔයාලා ගොඩක්ම බලන්න ආයුර්වේද හදලා තියෙන ප්‍රොඩක්ට් වල වැඩිපුරම පාවිච්චි කරලා තියෙන වැල්මි එක්ස්ට්‍රැක්ට් එක. ඉතින් වැල්මි කියන්නේ ඒ තරම්ම ස්කින් එක ලයිට් කරන්න පුළුවන් හොඳ අමද්‍රව්‍යයක්. ඊළඟට මම මගේ පැක් එකට පාවිච්චි කරන්නේ මහදුරු. ඕගොල්ලෝ හැමෝම දන්නවනේ ෆෙනල් සීඩ් කියලාත් අපි මේවට හඳුන්වනවා. ඉතින් අපි මේක ගොඩක් වෙලාවට කුස්සිය උයන්න ගන්න කුළුබඩක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ වනාට මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගොඩක් මුහුණ තියෙන පැල්ලම් මකන්න භාවිතා කරන හොඳ ඖෂධයක් විදිහට තමයි භාවිතා කරන්නේ. කලින් වැල්මි පවුඩර් එකටම මහදුරු තේ හැඳි එකක් මේ විදිහට එකතු කරගෙන දෙක හොඳට මික්ස් කරන්න. මෙන්න මේකට තමයි මහදුරු කියලා කියන්නේ. ඔයාලට මේවා ග්‍රයින්ඩ් කරලා ගන්න පුළුවන් gedara genahalla නැත්නම් ඔයාලට පුළුවන් බෙහෙත් කඩවල වලින් කුඩු විදිහට ගන්න. වැල්මි පවුඩර් එකයි මහදුරුයි දෙකම එකට කුඩු වශයෙන් ඔයාලට ආයුර්වේද බෙහෙත් ශාලාව වලින් අරගන්න පුළුවන්. මහදුරු කුඩු එක ගන්නකොට මතක ඇතුව අමු කුඩු එක ගන්න. බැදපු මහදුරු කුඩු එක නම් ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට මම එකතු කරන්නේ මීපැණි තේ හැන්දක්. ඔයාලට මෙතන මීපැණි නොදා ඉන්නත් පුළුවන්. කැමති නම් මීපැණි එකතු කරගන්න පුළුවන්. මොකද මීපැණි වලනොත් කැලල් මැකෙනවා වගේම හොඳ මොයිස්චර් එකක් මූණට දෙනවා. ඉතින් මම ඒ නිසා තමයි මේකට මීපැණි එකතු කරගත්තේ. ඉතින් ඔයාලට මීපැණි එකතු කරගන්නම කියන එක අත්‍යවශ්‍යම නැහැ. මීපැණි නැතුව වුණත් මේ පැක් එක හදා ගන්න පුළුවන්. ඊළඟ අමතරව විදිහට මම භාවිතා කරන්නේ යෝගට්. විශේෂයෙන්ම මේ වෙලාවේ පැක් එක මික්ස් කරගන්න තමයි මම යෝගට් තෝරගන්නේ. යෝගට් වලටත් පුළුවන් අපේ ස්කින් එක හොඳට ක්ලියර් කරන්න. මේක මම මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ මේ පැක් එක මික්ස් කරන්න. ඉතින් ඔයාලට ඔයාලගේ ස්කින් ටයිප් එක අනුව පැක් එක මික්ස් කරගන්න වෙන වෙන විදිවලට පුළුවන්. වතුර වලින් මික්ස් කරගන්න පුළුවන්. එතකොට තණුක කරනපු දෙහි වලින් මික්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙහි බිඳු දෙක තුනක් වතුරට දාලා ඒ වතුරෙන් පැක් එක මික්ස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇලෝවෙරා ජෙල් වලින් මික්ස් කරගන්න පුළුවන්. කිරි වලින් මික්ස් කරගන්න පුළුවන්. රෝස වතුර වලින් මික්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔය කැමති ඕනෙම ආකාරයකට ඔයාලට මේ පැක් එක මික්ස් කරන්න භාවිතා කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවනේ පැක් එක හදන්නේ කොහොමද කියලා. දැන් මම කලින් ආපු පැක් එක මේ වෙනකොට හොඳට මූණට ටයිට් වෙලා වේලිලා තියෙන්නේ. දැන් මේක හිමි හිට මම අයින් කරන්න තමයි හදන්නේ. අයින් කරන්න කලින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ වෙලාවේදී කතා කරන්න එපා, hina වෙන්න එපා. මොකද ස්කින් එක ඇදෙන්න පුළුවන් මේ වෙලාවට. ඒ නිසා පොඩ්ඩක් මුලින්ම මොකක් හරි ස්පොන්ජ් එකක් හරි අරගෙන අත් දෙක හරි තෙමාගෙන ඔයාලට පුළුවන් මුලින්ම මේක ටයිට්නස් එක අඩු කරගන්න. පොඩ්ඩක් තෙමාගෙන මේක ලිහිල් කරගන්න. ඉතින් ඒ විදිහට ලිහිල් කරගෙන මේ ආකාරයට පොඩ පොඩ මේක අයින් කරන්න පටන් ගන්න. බලන්න ලොකු වෙනසක් ඔයාලට ඒ වෙලාවෙදිම ස්කින් එකට දැනෙනවා. හොඳ ලොකු ෂයින් එකක් ඇවිල්ලා තියෙනවා. පේනවාද කම්මුල් දෙපැත්ත ලොකුවට ෂයින් වෙලා තියෙනවා. හොඳට පොලිෂ් වෙලා තියෙනවා. දිලිසෙන හමක් වගේ එනවා. ඉතින් පළවෙනි පාර තමයි ඔයාලට මේ ස්කින් එකේ මේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක එක දිගට ටික කාලයක් යූස් කරනකොට ඔයාලටම තේරෙයි කොයි තරම් වෙනසක් ඔයාගේ ස්කින් එකට වෙනවද කියලා. බලන්න නහය උඩෙම ලොකු වෙනසක් ලොකු ෂයින් එකක් කැවිලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ පැක් එක වැඩ කරන්නේ. ඉතින් මේ ආකාරයට පැක් එක හොඳට මූණ තෙමාගෙන අත් දෙක තෙමාගෙන ස්පොන්ජ් එකකින් නම් ස්පොන්ජ් එක තෙමාගෙන ගොඩක් හැම ඇදලා අයින් වෙන්නේ නැති වෙන විදිහට හොඳට මූණින් මේ පැක් එක අයින් කරගන්න. බලන්න ලොකු වෙනසක් තියෙනවා, ෂයින් එකක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලත් මේ පැක් එක පාවිච්චි කරයි කියලා. පාවිච්චි කරලා රිසල්ට්ස් උත් මට අනිවාර්යයෙන්ම කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක හොදලා ඉවරනාට පස්සේ මතක ඇතුව මූණ ටෝන කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මම ටෝන එකක් හදන හැටිත් කියලා අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. අලුත් එකක් නෙමෙයි, මම හිතන්නේ ඒක ටික කාලයකට කලින් දාපු එකක්. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. මම ඒ ලින්ක් එක ඔයාලට පහලින් දාන්නම්. ඉතින් මම දැන් මගේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් ඔයාලට තවත් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. මතක ඇතුව මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්.